දෙවෙනි සියලුම ලංකා සතු සලවි සල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799ක් දක්වා රුපියල් 51කින් අඩු කර තිබෙනවා. සුදු කෝපි මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 880ක්. සුදුසේන කිලෝවක මිල රුපියල් 248 සිට 243ක් දක්වා රුපියල් 5කින් පහළ දමා තිබෙනවා. ලොකුලුණු කිලෝවක් රුපියල් 300ක මිලට සියලුම සතුස අලෙවි සල්වලින් ලබා ගැනීමට හැකි බව ලංකා සතුස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර එළඹෙන උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් සිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකින්ගේ සංගමයේ පවසනවා. එමෙන්ම බිත්තර සහ කුකුළු මස් සිඟයක් නොමැති බවයි එම සංගමයේ පෙන්වා දෙන්නේ. දැනට රටේ බිත්තර කිසිම හිඟයක් නැහැ. ඒකව මසුත් ඇති තරම් තියෙනවා. මස් මිල රුපියල් 800යි සුපර් මාකට් වල 860ක් පමණ වෙන්නේ. බිත්තර රුපියල් 35යි. සමහර තැන් වලට ඊටත් වඩා අඩුවෙන් විකුණනවා. මේ අතර අද වන විට බිත්තර මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා. බිත්තර වඩා සාපේක්ෂව බලනොත් දැන් මිල ගොඩක් අඩුයි ඉල්ල. මොකද හේතුව ඇවිල්ල මේ මිනිසුන්ගේ ආර්ථිකයත් එක්ක බලනොත් දැන් සාමාන්‍ය විදියට විතර යන්නේ. දැන් සේහන්දිර අඩු අතර කාලේ තියෙන 28යි 30යි 32යි වර්ධන්නේ නැහැ සාමාන්‍ය යන විදියට නැහැ. ඉතලාද මාත රුපියල් 30යි. මේක 28යි. හුඟක්ම අඩු වෙලා බිත්තර තියෙන දැන්. මේ ආණ්ඩුව ආවපස්සේ හුඟක්ම බිත්තර අඩු වෙනවා. තවත් අඩු වෙනවා කියලා අපි සතුටු වෙනවා ඉස්සරහට. ඊටත් ඇදී අද අඩුයි. අපි හිතන සමුද වෙනකොට තවත් අඩු වෙයි කියලා. 50ට 60ටත් තික්කා. දැන් ඉතින් ක්‍රමක්‍රමයෙන්ම අඩු වෙලා ඉවරලා දැන් 30 ගණන් වලට බහැලා තියෙනවා. කොහොමද ගිය සතියටත් ඇදී මේ සතිය අඩුයි. 40 ගණන් වලටම ගියානේ කලින් 40 ගණන් 50 ගණන් වලට මේ පාර නම් අඩුයි ඉතින්. වෙනදාට වැඩිය අඩුයි.